අග්‍රාමාත්‍ය තුමා රටේ ආර්ථිකය ගැන සැබෑ තතු හෙළි කරන්නට කියලා මේ ආණ්ඩුවට විශාල අභියෝගයක් පසුගියදා කරලා තිබුණා. මේ සඳහා මට කෙටියෙන් සඳහන් කළ හැක්කේ එතුමා කීප විටම්ම රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස සේවය කරලා තිබෙන නිසා 2014-2019 කියන කාල පරිච්ඡේදයේ ලංකාවේ ආර්ථික ඉතිහාසයේ අඳුරුතම මුළු රටම කෘෂිකර්ම කර්මාන්ත සේවා සියලු අංශ විනාශ කළා නැතිබංග ස්ථාන කරලා තිබෙන බව ඊටම අකමැත්තෙන් වුණත් ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. මේ හා සම්බන්ධිතව මම වෙනම තව සති දෙකක් විතර ඇතුළත සංඛ්‍යා දත්ත ප්‍රස්තාර හා අනිකුත් රූප සටහන් සහිතව ශ්‍රී ලංකා ආර්ථිකය ගැන සැබෑ තතු හෙළි කරන කෘතියක් මේ එළි දක්වනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී විතරක් කියන්න කැමතියි අපිට හම්බ වෙන ආර්ථිකය බාර දුන්න රට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධ නිම කරලා සංවර්ධනයේ ස්වර්ණමය යුගය ලෙස සනිටුහන් කළා මැදි ආදායම් ලබන රටක් ලෙස උසස් කළා දීපු මේ රට සෑමාංශයකින්ම අගාධයේ උපරිමයට ගෙනහිල්ලා ඒ රටට ඔළුව උස්සන්න බැරි වෙන ආකාරයටම රටේ නිමවුම ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂය ඉතුරු ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් හැම එකක්ම දරුණු ලෙස විනාශයට පත් කරපු යුගය ලෙස තමයි 2014-2019 යහපාලන එතුමගේ යුගය සනිටුහන් වෙන්නේ. ඒ සඳහා අපි මේ නිකම් වාචාල ලෙස මොනවාරි බැනගන්නවට වඩා මම කැමැති ආරාධනය කරන්න ගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් මේ විෂයානුබද්ධව එතුමාට පැමිණෙන්නට කියලා අභියෝග කිරීම සාධාරණ නැති නිසා මේ විෂයානුබද්ධ අවබෝධයක් තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ආචාර්ය හර්ෂද සිල්වා වැනි විෂයානුබද්ධ කෙනෙක් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්න කියලා මක් නිසා දෙයක් 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවත් මේ ඉස්සෙල්ල මහින්ද රාජපක්ෂ යුගයේ ගැන තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වර්ෂයේ අපි රට බාර දෙනකොට තිබුණ වාර්තාවත් මේ වාර්තා දෙක දෙපැත්තක තියාගෙන සංඛ්‍යා දත්තත් එක්ක සැබෑ තත්ත්වයේ පිළිබඳ ප්‍රසිද්ධ සංවාදයකට පැමිණුණොත් එතුමට මේ අභියෝගය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගැන සැබෑ තතු හෙළි කරන්න කියන අභියෝගය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මක්නිසාදයක් මේ දෙකේම මුද්‍රණය වෙලා තියෙනවා. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ මහින්ද රාජපක්ෂ යුගය ගැන 2014 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ මොනවට පැහැදිලිව තිබෙන නිසා ඒ දෙකේම සඳහන් කරුණු දත්ත ටික අරගෙන මම තව සති දෙකක් ඇතුළත දැන් රට අධීරයෙන් අධීර යථා තත්ත්වයට පත්වන විට ඒ මුද්‍රිත පොතක් ලෙස සති දෙකක් තුනක් ඇතුළත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා එතුමගේ මේ අභියෝගයට පිළිතුරක් ලෙස.